දෙසුබිඩයි සුන්දර උදෑසනක්. ඉතින් ශ්‍රී වචනයත් එක්ක අද ඔබයි මම යවදි වෙලා අද දවසේ ස්වාමින් වහන්සේගේ මහඟු ආදරය උන්වහන්සේගේ ආලෝකයට පමුඛාරයන් වන පිණිස. ඉතින් ආදර දෙපොතේ දිනපතා අපි ස්වාමින් වහන්සේගේ වචනය මෙනෙහි කරමින් එනවා. ඉතින් දවස් දිනපතා ස්වාමින් වහන්සේ කවුද? ස්වාමින් වහන්සේ කොයි වගේද? උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙන්නේ මොන වගේ දේවල්ද? උන්වහන්සේගේ හදවත කොයි වගේද? ඉතින් මෙවැනි ගැඹුරු දේවල් අපි ස්වාමින් වහන්සේගේ වචනයෙන්ම බලනවා. ඉතින් උන්වහන්සේ ගැන දැනගන්න තියෙන එකම මාර්ගය සුදු බයිබලයේ විතරයි. ඉතින් ඒ නිසා බයිබලයේ ස්වාමින් වහන්සේ ගැන කුමක්ද කියලා තියෙන්නේ, කුමක්ද සිදු වුණේ, උන්වහන්සේගේ ශ්‍රාවකයෝ කොයි වගේද, කුමක්ද ඔවුන් ඊට පසුව කළේ, ඉතින් මේ සියල්ල ඒකේ ලියලා තියෙනවා. ඉතින් ඒ නිසා කෙනෙක්ට අවශ්‍ය නම් ඔබ ගැන දැනගන්න, ඔබ ගැන ක්‍රිස්තුස් වහන්සේගේ අවශ්‍යතාවය දැනගන්න ඔබ කෙලින්ම බයිබලයේ කියවන්න. ඒ මොකද ඒකේ හැම දෙයක්ම අඩංගු වී තිබෙනවා. අපි ඉන්නේ හත්වෙනි පරිච්ඡේදේ, මාතුමාගේ හත්වෙනි පරිච්ඡේදේ අපි අවසානයේ ඉන්නේ 31 වෙනි පදේ ඉඳලා 37 වෙනි පදය දක්වා. ඉතින් ආදර දුවේ පුතේ, මෙතන ස්වාමින් වහන්සේගේ හදවත බිඳී තිබුණු තැනක් ගැන කතා කරනවා. අපි බලමු දේනම් මාක් 7:31 ඉඳලා. නැවතත් උන්වහන්සේ තීර සීමා වලින් පිටත්ව සිදොන් මැදින් ගොස් දෙක පොලිසියේ සීමා මැදින් ගලීලියේ මුහුද ළඟට පැමිණුසෙක. මේ දෙකා පොලිස් කියන්නේ ගම් 10. අද අපේ තියෙන ගම් 5 කියලා. ඒ වගේ මේ දෙකා පොලිසියා කියන්නේ ඒ කාලේ ඒගොල්ලන්ගේ මේ ගම් 10ක් කියන නම. හරිද? ඉතින් ඒ මැදින් පැමිණුනුසෙක එකල ඔහු වික්කල් බිහිරෙක උන්වහන්සේ වෙත ගෙනවිත් ඔහු පිට අත තබන ලෙස උන්වහන්සේගෙන් උදෙක්ම ඉල්ලුවේ. උන්වහන්සේ රහසින් ඔහු සමුයා කෙරෙන් අහකට ගෙන ගොස් ඔවුන්ගේ කන්වල තමන්ගේ ඇඟිලි බහ කියලා ගසා ඔහුගේ දිව ස්පර්ශ කොට ස්වර්ගයේ දේශ බලා සුසුම්ලා එපාතා ඒ නම් ඇරේවයි ඔහුට කීසේක. ඔබේ ප්‍රශ්න කන්ද, කිසිම දවසක උන්වහන්සේ ලෙඩෙක් දියා බලලා සුසුම් ලෑවෙ නෑ. එක තැනක මේ ලාසරස්ගේ සෝන ළඟ උන්වහන්සේ ඇඬුවයි කියලා තියෙනවා. මේ සුසුම් ලෑව කියන වචනය මීට කලින් මම දන්නේ, මම බයිබලයේ කියවද්දි මට මුණ ගැහිලා නැහැ. ඉතින් මේ මාතුමාගේ සුවිශේෂය කියනවා මේ බීරාව දැකලා උන්වහන්සේ සුසුම් ලෑව කියලා. මොකක් වෙන්නේ නැද්ද හේතු? උන්වහන්සේ තැවෙන්න, උන්වහන්සේ මිනිසෙක්වත්, උන්වහන්සේ බොරු කියන්න මිනිසෙක්වත් නෙවෙයි කියන එක බයිබලේ ලියලා තියෙනවා. ඉතින් මේ රෝගියාව දකිද්දි උන්වහන්සේ තැවුනේ ඇයි, උන්වහන්සේගේ සිත් සුසුම් ලෑවේ ඇයි කියන එක චුට්ට කල්පනා කරලා බැලුවා දාදර දුවේ. දැන් උන්වහන්සේ මොකද වෙන්නේ? තීර් ප්‍රදේශවලින්, දෙකා පොලිසි ප්‍රදේශවලින් තමුන්ගේ රටට එනවා. කොහෙද දෙන්නේ? ගලීලියේ මුහුදුවේ පැත්තට එනවා. ඉතින් මේ දැන් මේ බීරව දකිද්දි ජේසුස් වහන්සේට ඇති වෙන්නේ විශාල සුසුම් ලෑමක්. ඇයි? මගේ රටේ උඹලා මාව පිළිගන්නේ නැහැ, මම ආපුවම මම අත සෝදලා කන්නේ කියනවා, සබත් දවස කඩනවා කියනවා, උඹලා නොයෙක් නොයෙක් දේවල් කියලා මාව එලවන්න බලනවා. නමුත් අන්‍ය ජාතීන් මේ වෙනකොට නුඹලට ලැබිය යුතු දේ ලබා ගැනීමෙන් පවතිනේ. මොකද ඒ වෙනකොටත් ඔබට මතක ඇති නේද, අර කානනී ස්ත්‍රියගේ දරුවා සුව වෙනවා. එතන ස්ත්‍රිය කියන ස්වාමීනි දරුවෝ එපා කියන කැබලි මට දෙන්න. ඉතින් මොකද වෙන්නේ ආදර දුවේ පුතේ? මේ වික්කල් බෙහිලා සමාන වෙනවා ඊශ්‍රායල් වරුන්ට. ඊශ්‍රායල් වරුන්ට නේද? ඇයි? අදත් එහෙමයි, අදත් එහෙමයි. මුළු ලෝකෙම ඊශ්‍රායල්ට ගිහින් බලනවා, දකිනවා, ප්‍රශංසා කරනවා. දැන් මේ කතා කරන මමත් ඊශ්‍රායල්ට මෙතනේ 4-5 වතාවක් විතර ගිහිල්ලා තියෙනවා. හේතුව මේ ටුවර් නෙමෙයි, හේතුව ඒ තාත්තගේ දෙන්න කවුද යන්න කැමතිනේ? මහගෙදරට නේද? මගේ මව් රට ශ්‍රී ලංකාව, මගේ පිය රට ඊශ්‍රායලය. ඉතින් ගිහිලාවෙන් පස්සේ ආපහු තාත්තා එනකම් බලන් ඉන්නවා. ඉතින් ඉඩ හම්බෙන අවස්ථාව හම්බෙන මට ආශිර්වාද වෙන හැම තැනකදී මම ඊශ්‍රායලට ගිහිල්ලා ඒ රට බලලා, ඒ රටේ ඒ ස්වාමින් වහන්සේගේ මහා ප්‍රාතිහාර වෙච්ච තැන් බලලා, ඒව දැකලා යාචා කරලා ධන ගහලා අලුත් වෙලා එනවා. ඉතින් මේ නමුත් ආදර දුවේ පුතේ, බෙත්ලෙහෙමට මිලියන ගණන් මිනිස්සු වෙනකොට ඒ සෙනගට ඊශ්‍රායල් වරුන් ඒ සෙනගව ඊශ්‍රායල් වරුන්ට පේන්නේ පිස්සු විදියට.
මං හොඳට දැකලා තියෙනවා අතුරු දිපුද්දි. ඉතින් ඔය ෆාදර් නමස්කාරයේ සමහර යනවා කතෝලිකයි. යද්දී ඒගොල්ලෝ hina වෙනවා. යාචා කරන තැන්වල hina වෙනවා. ඉතින් කිසිම කෙනෙක් ඊශ්‍රායලිතයෝ තාමත් ක්‍රිස්තුස් වහන්සේට ප්‍රශංසා කරන්නේ නැහැ. සුළු පිරිසක්. ඔබ දන්නවා නේද මෙසියානු යුදෙව්, මෙසියනික් ජුවිස්, ඔර්තොඩොක්ස් ජුවිස් ඒවා ඉන්නවා. තාම ආදර දූපති මුළු ලෝකෙම ඊශ්‍රායලට ගිහිල්ලා ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්තත් ඒගොල්ලෝ පිළිගන්නේ නැහැ. ඔබ දන්නවා ඊශ්‍රායල ප්‍රසිද්ධයි කියන එක. ඊශ්‍රායලයේ කියන ඉතිහාසයෙන් ජේසු කියන නම අයින් කරොත්, ජේසු කියන නම අයින් කරොත් ඒගොල්ලන්ට කිසිම දෙයක් නැහැ ආදර දූපති. කිසිම දෙයක් නැහැ. කිසිම කෙනෙක් බලන්න එන්නේ නැහැ. බලන්න එන්නේ ඔවුන්ට ආශිර්වාද ලැබෙන්නේ ජේසු කියන නමත් එක්ක. ඉතින් ඒ නිසා තාම අර විකල් බීරා ගොළුවා වගේ තමයි අදරු දූපති ඊශ්‍රායල් වරු වෙන්නේ. ඉතින් ජේසුස් වහන්සේට මෙතන විශාල වේදනාවක් ඇති වෙනවා. ස්වර්ගයේ දෙස බලලා කියන එකයි, ස්වාමිනේ මෙච්චර මිනිස්සු අනේ ජාතීන් ආස්කම් ලබා ගද්දි ඇයි මේ ඊශ්‍රායල් වරුන්ට මාව තේරෙන්නේ නැත්තේ? ඉතින් මෙතන ස්වාමීන් වහන්සේ සුසුම් ලෑවේ ඒකට. ඉතින් මමත් ඔබගෙන් ඉල්ලනවා අදරු දූපතේ කියනවා ඊශ්‍රායල් වරුන්ට වෙනුවෙන් යාච්ඤා කරන්න කියලා. නේද? ඒ මොකද සමහර අය බලයි ඇයි මම මෙහෙම කියන්නේ කියන එක. හොඳට අහගන්න. ඔබගේ කුස එක වරුවක් පොරවපු, ඔබ ප්‍රශ්නයක් වෙන වෙලාවකදී ඔබ ළඟට ඇවිල්ලා උදව් කරපු කෙනෙක් ඔබ කියනවා නේ මම මැරණකම් අමතක කරන්නේ නැහැ කියලා. සමහරට ඒ ඔහු ඔබට රැකියාවක් දුන්න නිසා, ඔබගේ ශාරීරික පෝෂණය කරන්න, ඔබගේ ශාරීරික ආරක්ෂා කරගන්න උදව්වක් කරපු කෙනෙක්. නමුත් ඔබගේ ආත්මය ස්වර්ගයේ තබන්න හේතු වෙච්ච රට තමයි ඔය ඊශ්‍රායලය කියන එක. ජේසුස් වහන්සේ ඊශ්‍රායලයේ යුදෙව්වෙක් විදිහට ඉපදුනේ නැත්තම් අද අපි හැමෝම නිරයට සදාතනික ගින්නට සූදානම් වෙච්ච සෙනගක්. ඉතින් බලන්නකෝ නේද, ශරීරයට නෙමෙයි උදව් කරේ උන්වහන්සේ අපේ ආත්මයට. ඊට පස්සේ මොකද උනේ බලන්න, උන්වහන්සේ මරණයෙන් පස්සේ ගෝලිය 12 දෙනාම යුදෙව්වෝ නේද? ඊශ්‍රායලිතය යුදෙව්වෝ. ඔවුන් තමයි මුළු ලෝකේ වටේම මේ දේ අරගෙන යන්න දායකත්වය දෙන්නේ. ඉතින් අපි කොහොමද ඔවුන් අමතක කරන්නේ? කොහොමද අපි ඒ රට අමතක කරන්නේ? මැරුණත් බෑ නේද? සමහර කෙනා මම මැරණකම් අමතක කරන්නේ නැහැ කියලා සාමාන්‍ය මිත්‍රයෙකු පුංචි උදව්වක් කරපු දෙයට. නමුත් මේකේම නෙමෙයි, අපේ ආත්මයම ස්වර්ගයේ තියන උන්වහන්සේ මුළු ජීවිතේම දුන්නා. ඒ නිසා ඊශ්‍රායල් රට අමතක කරන්න එපා. තාමත් ඒ රට ස්වාමීන් වහන්සේව පිළිගන්නේ නැහැ. ඒ නිසා ඒ රට වෙනුවෙන් අඩුම ගානේ දවසට පැය භාගයක්වත් ඒ රට වෙනුවෙන් යාච්ඤා කරන්න. ඊශ්‍රායල් වරුන් වෙනුවෙන්, යුදෙව්වෝ වෙනුවෙන්, ඒ රට වෙනුවෙන්, ඒ රටේ සාමය වෙනුවෙන්, ඒ රටේ සමාදානය වෙනුවෙන්, ඒ රටේ ගැලවීම වෙනුවෙන් ඔබ යාච්ඤා කරන්න. එසේ යාච්ඤා කරද්දී ඔබේ ජීවිත ස්වාමීන් වහන්සේ ආශිර්වාද කරාවි. ස්වාමීන් වහන්සේ සුසුම් ලනවා අදටත් ඊශ්‍රායල් රට නිසා. ආදර දූපත ඔබ දන්නවද ලෝකේ තියෙන, මම නිකම් මේ කියන්නේ බලන්න, තාම දෙවන් මාසෙ කොයිතරම් පසුතැවෙනවද කියන එක. ලෝකේ තියෙන සමලිංගිකයන්ගේ හෙඩ් ක්වෝටර්ස් එක තියෙන්නේ තෙලවිව්වල, ටෙලවිව්වල ඊශ්‍රායලේ. ඉතින් දෙවන් මාසෙට මොන තරම් දුකක් ඇද්ද? ඒ තාම එවැනි පෞකාරකමින් පිරිච්ච රටක් ඒක. හරිද? දෙවන් මාසෙ ආශිර්වාද කරපුම බලවත්ම රට. හැබැයි දෙවන් මාසෙව පිළිගන්නේ නැති තාමත් පාපේ ගිලලා ඉන රටක් තමයි. ඒ නිසා ඒ රට වෙනුවෙන් යාච්ඤා කරන්න. මම දෙල්ලනවා ඔබ එසේ කරොත් ඔබේ ජීවිතේ පුදුම ආශිර්වාදයක් ස්වාමීන් වහන්සේ කරාවි. හරි, අපි දැන් සිටිමු. සේනාවල ස්වාමිනී පාරිශුද්ධ පියන්නේ බාර කරනවා මේ දවස. ස්වාමිනී මුදෑසන නිසා ඔබට ස්තුති. අද දවස ඔබ කතා කරපු මේ වචන නිසා අද අපිට අලුත් සේවයක් දෙනවා ස්වාමිනී. ඔබ වහන්සේ මොකද්ද ඔබගේ රට වෙනුවෙන්, යුදෙව්ව වෙනුවෙන් මෙදියත්කාරකම් කරන සහ යාච්ඤා කරන්න ස්වාමිනී ස්තුති. අපි ඒක සන්තෝෂයෙන් බාර ගන්න අතර ස්වාමිනී කතා කරනවා මාවත් අසන්නව මේ සෙනගත් ආශිර්වාද කරන්න. ඔබටම බාර කරන උතුම් වූ බලවන්ත ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අනගි නාමයෙන් නිසාය. ඉතින් මං පොඩි ඉල්ලීමක් කරනවා, කවුරු හරි මේක අහගෙන ඉන්නවා නම් තමුන්ගේ පොත් ටික ගන්න බැරි, පොත්පත් අරගත්තේ නැති දරුවන්ගේ පොත්පත් ගන්න තියෙන අය, මම මේක කාටත්ම කියන්නේ නැහැ. ඔබට එවැනි අවශ්‍යතාවයක් තියෙනවා නම් කරුණාකරලා මගේ WhatsApp අංකයට ඔබගේ අවශ්‍ය කරන ලිස්ට් එක මට දාන්න. පොත් ලිස්ට් එක, එහෙම නැත්නම් ඔබේ දරුවා ඉගෙන ගන්න වසර මට දාන්න. අවංක වෙන්න, අති අවංක වෙන්න ඔබට ගන්න පුළුවන් කමක් තියෙනවා නම් බොරුවට මේක ගන්න එපා. අවංකවම ගන්න බැරි අය මගේ WhatsApp අංකයට ඔබගේ නම්බරේ දාන්න, නම දාන්න, දරුවගේ වසර දාන්න. මේක මම ඔබට සම්පූර්ණ රහසිගතව ඔබ ළඟට ලැබෙන්න සලස්සනවා. ඉතින් 0.778628589 WhatsApp අංකයට ඔබගේ දරුවගේ වසරයි, ඔහුගේ අවශ්‍ය කරන පොත් ලිස්ට් එකයි දාන්න. සම්පූර්ණයෙන්ම අරන් දෙන්න උත්සාහ කරනවා. නමුත් එහෙම නැත්තම් ඔබගේ දරුවට අවශ්‍ය කරන පොත්පත්වල මූලික ටික හරි අරන් දෙන්න උත්සාහ කරනවා. හරිද? ඒ නිසා ඒක සම්පූර්ණ රහසිගත වෙයි. කිසිම ඔබගේ නම් ගම් අපි ඉදිරිපත් කරන්න යන්නේ නැහැ. ඒ නිසා ඒක මම ක්‍රිස්තුස් වහන්සේ තුල ඔබට පුරුදු වෙනවා.
එවැනි අවස්ථාවෙන් තියෙන අය අදම මට නැත්ත වෙලා නැහැ. ඒක නැත තව දවස් නැති වෙනවා. නත්තලට ළඟයි. ඒ නිසා ඊට කලින් මම ඔබගේ අතර දෙන්න උත්සාහ කරනවා. ඒ නිසා අදම අදයි හෙටයි ඇතුළට ඊට පස්සේ දැම්මොත් මට සමා වෙන්න කරන්න දෙයක් නැති වෙයි. මේ දවස් දෙක තුන ඇතුළත තව අද ඉඳලා දවස් තුනක් ඇතුළත ඒ දේ මගේ මට ලැබෙන්න සලස්සන්න මම ඔබගේ අතට ඒ ආශිර්වාදය ස්වාමීන් වහන්සේ තුල ලබන්න ලබලා දෙන්න කටයුතු කරනවා. අපි හැමෝම දැසන හතරමාරට යලි ශ්‍රී වචනය තුලින් මබද සමීර ජිසු පිටයි වඩා